තල් ගෙඩිය. තල් ගෙඩියකින් රසවත් පානයක් හදන හැටි. ඉස්සලාම තල් ගෙඩියේ පොත්ත ගලව ගන්න ඕනේ. මෙන්න මෙහිම තමයි කරුණාපාල මේ පොත්ත ගලව ගන්න. පිහියක් අරගෙන ඒ පිහියෙන් මෙහෙම හරියට පොල් ගෙඩියක් දෙලි ගහනවා වගේ. හැබැයි මේකේ පොත්ත විතරයි අපි අයින් කරන්නේ. ඒගොල්ලෝ පේන පොත්ත මෙහෙම පොත්ත ගහ ගන්නවා. හොඳ සුවඳක් එනවා. මං හිතන්නේ රසනහර පිනා යන සුවඳක් තමයි එන්නේ. මෙන්න මේ ආකාරයට පොතු ගහගත්තම පේනවා. දැන් මුළු තල් ගෙඩියම පොතු ගහගෙන අවසන් වෙලා තියෙනවා. ඔයගොල්ලෝ පේන එක අර කොළපාට කළු පාට පේන කොටස් ටික තමයි සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේ. දැන් මේකට ගන්නෙ ඉදුරු තල් ගෙඩියනේ. මොකට ඉදිච්ච තල් ගෙඩිය තමයි. ඉදිච්ච තල් ගෙඩිය කියන්නේ ගහෙන් වැටෙන ඉදිරිය තමයි. අනේ වගේ ඉදුණු තල් ගෙඩියක් තමයි ගන්නෙ. හොඳ සුවඳ එනවා මේ තල් ගෙඩිය පොත්ත උඩ ටික අරලා බලපුවාම. සුවඳ එනවා නම් ඒක තමයි මේකට සුදුසුම. පොත් ඉවත් කරලා ඉවරයි. ඊට පස්සේ මෙහෙම ඇඟිල්ලෙන් දාලා හොඳට ගිරන්න පුළුවන්. හොඳට ගලවලා තියෙනවා පේනවා. මැද තියෙනවා කිනාරටියක් වගේ කොටස. මේ නාරටිය වගේ කොටස අපි ඉවත් කරනවා. වතුර වීදුරු දෙකක් විතර තමයි ඊට පස්සේ ගන්න. ටිකක් තරමක් විශාල භාජනයක් අරගෙන අපි ඒකට වතුර වීදුරු දෙකක් විතර පුරවගෙන ඉන්න ඕනේ මුලින්ම. බලමු අපි ඒක කරන්නේ කොහොමද කියලා. දැන් ලෙලි ගහගත්තු තල් ගෙඩිය මෙහෙම සූදානම්. පොතු ටික පැත්තකින් තියලා තියෙනවා. මේ තියෙන්නේ ලෙලි ගහපු තල් ගෙඩි. මේ තල් ගෙඩිය ඊළඟට බාස්කට් එකක් අරගෙන අපි අපිට ඒ කියන්නේ වීම හදන්න අවශ්‍ය ප්‍රමාණය කියන්නේ සාමාන්‍ය තල් ගෙඩියකට වතුර වීදුරු දෙකක් විතර තමයි සැහෙන්නේ නේ. වීදුරු තුනක් විතර දාන්න ඕනේ. සාමාන්‍ය තල් ගෙඩි ගොඩක් ලොකු තල් ගෙඩි තියෙනවා. ඒවට නම් වතුර ගොඩක් දාන්න ඕනේ. තල් ගෙඩිය ප්‍රමාණය අනුව තමයි මේ වතුර දාගන්නේ. මේ වතුර වීදුරු අපි මෙතෙන්දි දෙකක් අරගන්න. අපි බලමු ඊට පස්සේ මොකද කරන්න කියලා. ඔව් මේ තල් ගෙඩිය අර කෑලි අරගෙන හොඳින් ඉස්ම එන විදිහට වතුර දාලා වතුරත් එක්ක මිරිගන්න. සියලුම ඒ කියන්නේ මේකේ තියෙන සාරය, පැණි රස ගතිය සම්පූර්ණ වතුරන හොඳට පොඩි කරනවා වතුර ඇතුලේ තියාගෙන. අපි බලමු දැන් ඒක සුද්ධ කරලා පස්සේ ඒ කියන්නේ හොඳට මේකේ තියෙන කහපාට ඉස්ම ටික සේරම වතුරට දිය කරගෙන කොස්ස වගේ කොටසක් තමයි සුදු පාටට ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ කහපාට කොටස ඉවත් මේ කහපාට ටික සේරම වතුරට එනකම්ම අපි අරගෙන හොඳට මිරික ගන්න පොඩි කරගන්න. මේ තියෙන්නේ එසේ කෙඳි මේ කහපාට කොටස සාරය මිරික ගත්තට පස්සේ මේ වගේ සුදු කොටසක් තමයි ඉතුරු වෙන්නේ. මේක ඉවත් කරනවා. ඒ විදිහට අනික් කැලි තුන අතරත් අපි හොඳට පොඩි කරලා සුද්ධ කරගන්නවා. දැන් මේ විදිහට අපි මිරිකගෙන ඉවරයි. ඒ මිරිකගෙන ඉවරච්ච එක මෙන්න මගේ විදිහට තමයි පේන්නේ. හොඳ සුවඳක්, මිහිරි සුවඳක් නහයට දැනෙනවා අපිට. හරි, බලමු ඊට පස්සේ මොකද කරන්න කියලා. දැල් කැලගෙන පෙරා ගන්න ඕනේ. සිහින් සිහින් කොටස හිත දැල් කැලලකින් පෙරා ගැනීම තමයි දැන් කරන්නේ. බකංකම් මිශ්‍රණයක් එන්නේ නේද? අපි මේක තල් ගෙඩිය ඇතුළේ ගොඩක් පෙන් රසයි. මේ පෙන් ගණකම් ඒ ගණකම් තමයි අපි දැන් පෙරා ගන්න. රොඩු යනකොට කෙඳි තියෙනවා. එනම කෙඳිටියක් ඉතුරු වෙනවා. එහෙන් පෙරා ගත්තට පස්සේ දැන් පිවිතුරුවට පානිය සූදානම් වෙලා තියෙනවා. ඊට පස්සේ බලමු මොකද කරන්න කියලා. මේකස පෙරලා වීදුරුවට දැම්මම පස්සේ මේ පේන්නේ මේ ඕඩියල් එකක් වගේ. ඒ කියන්නේ මුකුත් වර්ණයක් ගන්න අවශ්‍ය නැහැ. ඕඩියල් එකක් වගේ තමයි පේන්නේ. අන්ද්‍ර ද්‍රාවණයක් තමයි ලැබිලා තියෙන්නේ. තම පැහැදිලි වැඩ මොකද අපි දුවර දැක්කා
කිසිම වර්ණකයක් එකතු කරේ නැහැ. මේ ස්වභාවික වර්ණෙම තමයි අපිට ලැබිලා තියෙන්නේ. මේ වීදුරුවට දාගත්ත එකස මේ අපි තවත් භාජනයකට දාලා විරලා මේකට ගතිය වැඩි හින්දාස තවත් වතුර වීදුරුවක් විතර දානවා. මේ ඒ දාන්නේස මේ මේක පැණි වැඩි හින්දා මේ ගොන්න අමාරුයි. පැණි වැඩි. මේක ඒ තරම් පැණි රසයි. කියන්නේ මේ පැණි රස අඩු කර පැණිදා ඝනක මේක ඝනකම්. ඒ ඝනකම අඩු කරගන්න තමයි ආය වතුර ටික එකතු කරගන්නේ. මේ ඊපස්සට මේ ලුණු නම් දාන්නේ බොහොම පොඩ්ඩයි දානවා. ලුණු සල්පයක්. ඒ කියන්නේ අර වෙනද තමන්ගේ කටේ මට්ටමට ලුණු රස බලන්න නෙවෙයි. සාමාන්‍ය ප්‍රමාණයට ලුණු සුට්ටක් එකතු කරන්න ඕනේ. මේ අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. ඒ කියන්නේ තමන්ගේ රස අනුව මෙන්න මේ වගේ දෙහි අරගෙන ඒ දෙහි ටිකක් දාන්න පුළුවන්. දැන් මෙතන එක විදුරුව දෙහිකට විතර වගේ හදලා තියෙන්නේ. යහමින් එකතු කරගන්නවා. මොකද දෙහි රසත් එක්ක තමයි මේකේ අර රසල් දෙක සමපාත වෙන්නේ. ඒ නිසා දෙහි ටිකක් එකතු කරනවා. දැන් මෙතෙන්දී දෙහි ගෙඩියක් දෙහික විතර ප්‍රමාණයක් දෙහි යුෂ එකතු කරගන්නවා. දෙහි එකතු කරලා ඊට පස්සේ තමන්ගේ රස අනුව සීනිත් ස්වල්පයක් එකතු කරගන්න. ස්වභාවික වෙන පැණි රසය තමයි මෙතන තියෙන්නේ. ඒ රසය අපිට සීනි වලින් තකිට්ටක් බැලන්ස් කරගත්ත හැකි අපිට අවශ්‍ය කරන රසයට අනුව. මම හොඳට කලවම් කරගන්නවා. මම හිතන්නේ රසවත් බීමක් සූදානම්. අපිට හම්බුනේ මේ යුද හොඳක් අඳුරට ආපු ගම වල පිළිගන්නේ මේ වගේ බීමක්. අපිට හිතාගෙන බැරුව ගියා ඉස්සලා අපි හිතුවා මේ වර කවලින් හදලාද. එහෙම නැත්නම් ෆැෂන් ප්‍රූෆ්ද? පැපොල්ද? හිතාගෙන බැරුව ගියා. අපිට දුන්න අභියෝගයක් පුළුවන් නම් මේ කියන්න මොනවද? පස්සේ තමයි අපි දැනගත්තේ මේ තල් ගෙඩියෙන් හදපු බීම එකක් කියන බව. කිසිම රසකාරකයක් කිසිම දෙයක් අඩංගු නැහැ. ස්වභාවිකම මේ යාපනයේ මන්නාරම උතුරු කරේ හැම තැනම තියෙන තල්. මේ වගේ දේවල් අපරාධ අහක යන්නේ මේ කොච්චර හොඳ දෙයක් ප්‍රයෝජන ගන්න පුළුවන්ද කියලා ඔයගලන්ට තේරෙයි. හදලා බලන්න දවසක. දාන්න. තාමත් උකුගතිය උගක් වැඩි. ඉතින් එහෙමනම් මේ මන්නාරම යුද හොඳ කඳවුරේ 54 වලසේන මුලස්ථානයේ ආපු වෙලාවේ අපිට පිළිගන්නකෝ මේ වීදුරුව හදන හැටි ඕගොල්ලන්ට කියලා දෙන්න අපි හිතුවා. ඉතින් ඕගොල්ලෝ දවසක මේ තල් ගෙඩියක් උතුරු කරේට ආපු වෙලාවක ඇහිලාගෙන ගිහිල්ලා හදලා බලන්න මේ වගේ බීම සත පහක වේදමක් කියන්නේ කොහොමද බලමු ටෙස්ට් කරලා. ඉතින් බොහොම ස්තුතියි අපේ පාලනේ කරුණාපාල. මේ වගේ දෙයක් රටටම වෙන්න රටේ මහ කියන සම්පතකින් වැඩක් ගන්න පුළුවන් දෙයකට තමයි ඔයා මේ අද රුකුලක් දුන්නේ අපිට. දින මෙනුවෙන් වාටි ස්තුතිවන්ත වෙනවා අපි මේ මොහොතේදී. බොහොම ස්තුතියි.